සීනි බදු අඩු කිරීමේ ඔන්න බලන්න වාසිය කාටද කියලා. සමාගම් වලට කෝටි 1600ක අයිතු ලාභයක්. තිරිඟු සමාගම් දෙකකටත් කෝටි ගානක ලාභයක්. ක්‍රම සහ විධි කාරක සභාව කියයි කියලා අද සුදිත් තේවාජුලිගේ සමගින් අංජුල මහේක විරරත්න තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම අපි එමු දිවයින ජාතක පුවත්පතට සීනි දිරියට කෝටි 32ක්. මහබාණ්ඩාගාරයේ මගින් අනුමත කරන ලද දිරිදීමනා යෝජනා ක්‍රමයක් සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ක්‍රියාත්මක නොවී තිබියදී එම සමාගමේ සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් 32 කෝටි 76 ලක්ෂ 92,999ක මුදලක් දීමනා වශයෙන් දීලා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නේද? බදු අඩු වැඩි වෙනකොට ඒකේ ප්‍රතිලාභය හෝ අවාසිය හෝ සාමාන්‍යයෙන් විතන්වන්නේ පාරිභෝගිකයා ළඟටනේ. දැන් අපේ රටේ එහෙම නැහැ. බදු අඩු කරලා වාසියක් දෙන්න කිව්වොතින් ඒක කෙලින්ම තොග වෙලෙන්දා ගාව නවතිනවා. එහෙම නැත්නම් සීනි ගෙන්නන මිනිස්සයාගේ මඩිය අතර වෙලා ඒක නවතිනවා. බදු වැඩි කිරීමක් වුණොතින් අද දැන් ගැසට් එක ගැහුවොතින් ඊළඟ විනාඩි පහේ හන්දිය සිල්ලර කඩේ සීනි වැඩි. ඔන්න ඔහොම තමයි අපේ රටේ තත්ත්වය.